පසුගිය මාර්තු මාසයේ පළවෙනිදා වේලවිදිය ප්‍රදේශයේදී සොයාගත් කාන්තා මලසිරු සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙනවා. විශේෂයෙන්ම මෙහි සැකකරු මිය ගියා. කෙසේ වෙතත් මේ මලසිරුරේ හිස නොමැති නිසා එය සොයා ගැනීමටත් ඒ වගේම අනිකුත් කරුණු සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙනවා. ඊයේ දිනේදී මෙම මරණකාරියගේ මවගේ DNA සඳහා සාම්පලයක් ලබා ගත්තා. ඒ වගේම ඔහුගේ සොහොයුරාගේ සාම්පල් ලබාගෙන තිබෙනවා. ඒවා සැසඳීමට නියමිතව තිබෙනවා ඉදිරියේදී. ඉන් පසුයි පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට කටයුතු කෙරෙන්නේ. ඒ වගේම මේ සිද්ධියට අදාළව සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ සිරුර සම්බන්ධ PCR පරීක්ෂණයක් පවත්වා තිබෙනවා. එහි ප්‍රතිඵල ලැබුණු පසු ඒ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය මොනරාගල සිරිගල රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඊට අමතරව මෙම යුවළ පැමිණ නවාතැන්ගෙන තිබුණේ හංවැල්ල ප්‍රදේශයේ පිහිටි ලැගුම්මලක. මේ ලැගුම්හල ආශ්‍රිතව කැලණි ගඟ පිහිටා තිබෙනවා. ඒ වගේම අපිට ලැබී ඇති තොරතුරු අනුව මේ කාන්තාව විසින් පරිහරණය කරන ලද එක්තරා බෑගයක් තවමත් අතුරුදහන්ව තිබෙනවා. එක් බෑගයක සැකකරු විසින් ඇගේ සිරුර රැගෙන ගියා. ඒ වගේම තවත් බෑගයක් ඔහුගේ කරේ ඉල්ලාගෙන සිටිනු දක්නට ලැබුණා. ඊට අමතරව කාන්තාව පාවිච්චි කර තවත් බෑගයක් තිබී ඇති බවට වාර්තා වෙනවා. නමුත් එම බෑගයේ මෙතෙක් සොයා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. විමර්ශකයින් අනුමාන කරනවා ඇගේ හිස යම්මාකාරයකට සැකකරු විසින් කැලණි ගඟට විසිකර දමන්නට ඇද්දයි කියා එම බෑගේ තබා. ඒ අනුව ඊයේ දිනේදී කැලණි ගඟ ආශ්‍රිතව විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ලැබුවා. පොලිස් නාවක කොට්ටාශේ නිලධාරීන් විසින් මෝදර සිට කැලණි ගඟ මුහුදට වැටෙන ස්ථානයේ වන මෝදර සිට ඉවුර දෙපස පරීක්ෂා කරමින් යම් පාවෙන ද්‍රව්‍ය තිබේදයි පරීක්ෂා කරමින් ඉදිරියට පැමිණියා. අද දිනේත් මේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙය මෙම හිස නිසැකවම කැලණි ගඟට සැකකරු විසිකලාද යන්න පිළිබඳව කරුණු සනාත නුනත් ඒ පිළිබඳව සැකයක් තිබෙන නිසා මේ විමර්ශන කටයුතු මේ ආකාරයට සිදු කරනු ලබනවා. Breaking.lk